දැන් කොහොමද දැන් තුන්වෙනිද සූදානම පක්ෂ සම්මේලනය? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වෙනි සංවස්සර උළෙල තුන්වෙනිදා හවස දෙකට පවත්වන්න ඒ ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනෙක් හොටෙල් එකේ අපි දැන් සියල්ල සූදානම් කරලා තියෙන්නේ. අපි ආවා විශේෂයෙන්ම ශාලාව පුලිවඳ පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ශාලාව නිරීක්ෂණය කරලා ඒ කරන සංවිධාන කටයුතු ඇරේන්ජ්මන්ට්ස් ඒ වගේන ටිකක් සාකච්ඡා කළා. ඒ වැඩ ඔක්කොම කළා. අපි බලාපොරොත්තු වෙනා ඉතාම සාර්ථකම රැස්වීමක්. ඒ මොකද මේ ශාලාවේ 4000කට විතර ඉන්න පුළුවන්. ඒ නිසා ඒ අනුව රටේ සෑම ප්‍රදේශයකින්ම එනවා, යාපනයෙන්ුත් එනවා, නැගෙනහිර පළාතෙන්ුත් එනවා, දකුණෙන්ුත් එනවා. ඒක නිසා විශාල පිරිසක් සහභාගී වෙන බව අපි විශ්වාස කරනවා. අපි ඉතාම හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ඒ වගේම අපේ කතාවලදී අපි ප්‍රකාශ කරනවා අපි ඉදිරි අනාගතය තුළ අපේ පක්ෂයේ වැඩපිළිවෙලට සහ විශේෂයෙන්ම රට සහ මේ රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් අපි කොහොමද ඉෂ්ට කරන්නේ කියන කාරණාව. සර් දැන් හිට මොකක්ද විශේෂ යෝජනාවලිය සම්මත කරගන්න ඕනේ? ඔව් අපි යෝජනා කීපයක් සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් තානාපතිවරුත් එනවා කියලා? ඔව් අපි ආරාධනා කරලා තියෙනවා මේ ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන්ට තානාපතිවරුත් යම් පිරිසක් වෙන බව අපි දන්නවා. ඒක තහවුරු කරලා තියෙනවා. පක්ෂවල නායකයෝ සාමාන්‍යයෙන් එනවද අනිත් පක්ෂවල? ඔව් අපි විශේෂයෙන්ම දේශපාලන පක්ෂවලට දන්වලා තියෙනවා. එබැවින් නායකයින්ට තමයි අපි ආරාධනා කරුවේ. අපි බලාපොරොත්තු වෙනවා මේ දැනටම අපිට දන්වලත් තියෙනවා එන බව. ඒ අනුව පක්ෂ නායකින් රාශියක් අපේ සහෝදර පක්ෂවල සහභාගී වෙන බව අපිට එනී යනවා. චන්ද්‍රිකා මෙතන මොකද එනවද? සමහර විට එන්නත් පුළුවන්. ඉතින් තවම හරියට කොහොමද දන්නේ? අපි ආරාධනා පත්‍රය අරලා තියෙනවා. ඒ ගැන අපිට බලමු ඉතින් එදාට එන්නේ කොහොමද කියලා. මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධ මොකද කියන්නේ? මොකද්ද මහජන තුමා කිව්වා? දැන් මේ පාතාලේ වැඩි, අපි මේ කියන්නේ වෙරිතිරිගු වැඩි, අපි කිව්වොත් අපිත් තියනවා කියලා. ඒ ප්‍රකාශ සම්බන්ධ මොකද? අර ඔබතුමාගේ කාලට වැඩි දැන් වැඩි දැබීම් වැඩි වෙනවද? මම දාම කොහේ යන්නේ වෙරිත්තද? ඔව් ඉතින් මිනි මෙරුම් විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඉතින් මගේ කාලේ මම මේ කුඩු එල්ලන්න අස්සම් කෙරුවානේ. ඒක කරන්න මට දුන්නේ නැහනේ. ඒ කාලේ හිටපු අගමැතිතුමයි විපක්ෂ නායකතුමයි දෙන්නම් පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා මේක කරන්න එපා, මේක මේ මානව හිමිකම් කඩ වෙනවා, අරේ මේ කියලා. නමුත් මම ඒවා ගැන මේ ඒක බාධාවක් ඇති කරගත්තේ නැහැ. නමුත් මම අස්සම් කළා මේ බන්දනාගාර දෙපාර්තමේන්තුවටත් ඇරියා. එතන සති දෙකක් විතර ප්‍රමාදයක් වුණා. මේ දින නියම කරගැනීම අරේ මේ ඒවා අධිකරණයෙන් ගන්න ඕනේ. ඒ අතරේ මේ කුඩ්ඩංගෙම කවුරු හරි නායකෙක් මට නඩු දැම්මා FR එකක්. මේ හතර දෙනා තෝරගත්තේ කොහොමද කියලා. ඉතින් ඒ නඩුව තවමත් යනවා. ඉතින් මම රටට හොදක් කරන්න ගිහිල්ලා කුඩ්ඩ දාපු නඩුවට දැනුත් මගේ නීතිච්ච මහත්තුරු යනවා අධිකරණේ. මේ තවම ඒ නඩුව ඉවරයක් නැහැ. මේ 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 මේක විශේෂයෙන්ම දැන් බලන්න, දැන් රජය ගත්ත වැරදි තීන්දුවක් තමයි දැන් කුඩු අල්ලන අය හිරේවල් වල ඉඩ නැති නිසා ඒගොල්ලන්ට උසාවියෙන් ඇපදෙනවා. නමුත් ඒක නෙවෙයි කරන්න ඕනේ. අල්ලන කුඩු පාවිච්චි කරන අය හරි අතේ තියෙන අය හරි කුඩු බොන අය හරි ඒගොල්ලන්ට මේ ලොකු කඳවුරක් හදලා කෑම්ප් එකක් හදලා ඒගොල්ලෝ ඒකට යවන එකයි තියෙන්නේ. යවලා ඔය හමුදාව හරි දාලා ආරක්ෂාව දීලා ඒගොල්ලන්ට පුනරුත්ථාපන වැඩපිළිවෙළක් කරන්න ඕනේ. නමුත් එහෙම නැතුව මේ කුඩු අහුවෙන අය මේ ඔක්කොටම මේ අපදින එක මේක බරපතල ප්‍රශ්නයක්. ඒගොල්ල විශාල සමාජ ප්‍රශ්නයක් ඇති කරනවා. ඒගොල්ලන්ගේ ගෙවල් වලයි ආලපාලයි හොරගම් කරනවා, පාර්යන මේ කාන්තාවන්ගේ චේන් කඩනවා, උරලුසු කඩා ගන්නවා. ඒක නිසා මේ රජයේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම මේ කුඩු වලට අහු වෙන අය කඳුරක් හදලා දාන්න ඕනේ. ඒක දැනක ඔය මේ ටිකක් කැලෑ ප්‍රදේශයකට ගෙනහිල්ලා ලොකු කඳුරක් හදලා දාලා වටේට ආමියකාරි දාලා පුනරුත්ථාපනය කරන එකයි කළ යුත්තේ. දැන් මේ දැන් මම ඉන්න කාලේ මම තමයි කාන්ද කඩුව පුනරුත්ථාපන කඳුර පටන් ගත්තේ. ඒ විදිහට කළ යුතු නැත්නම් මේක මහා රටට මහා අපරාධයක් මේ කුඩු වලින් අල්ලන අය අපදින එක. ආණ්ඩුව භාර ගන්න සූදානම් නැද්ද පුතුමාල? දැම්ම
අපිද ආපු අදල්ල ඇත්ති දුන්නොත් ගන්න ආණ්ඩුවක් ගන්න මොකද මේ කවුද කැමති මහලකම්තුමාගේ ප්‍රශ්නේ මොකද එක ප්‍රශ්නේ ඇත්තද මහලකම්තුමාගේ ප්‍රශ්නේ මොකද එතුමා කියන්නේ යටින් නේ උඩින් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔව් ඒකනේ මහලකම්තුමා කනස්සල්ල ඒ යානිකම් විනෝදෙර කියන්නේ මේ ඔයාලා ඒව ගණන් ගන්න එපා එයාලා අපි මේ නිකම් මේ පොඩි ජොලියට කතා කරන්නේ වගේ කතා කරගෙන දාන්න දැන් මේ මෙතන මෙච්චර ඉඳලා නියේ අයි ඔයාලා එයාගෙන ගන්න බෑ වොයිස් කට් එක අනිවාර්යෙන් මේ ආණ්ඩුව වෙනස් වෙනවා ලබනවා සර් මේ ඉන්න ජනාධිපති වෙන මේ ආණ්ඩුව වෙනස් වෙනවා යාපාලන ආණ්ඩුවේ අත්දැකීම් එක්ක ඊට වඩා හොඳ ආණ්ඩුවක් අපි හදනවා. හරි. ඒ කියන්නේ මෛත්‍රී යෝගයක් එනවා අයි. වෙන්න පුළුවන්. මගේ ඉන්නවා. නෑ නෑ ඔබතුමාගේ හිනාවත් එක ඒක පිළිගන්න බෑ පොඩ්ඩ හරියට කිව්වනම් හරි යනවා. නෑ ඉතින් ඔයිට වැඩි මොනවද කියන්නේ. ඉතින් ඒ වගේ එකක් කියනකොට හිනා වෙලා නේ කියන්න උනේ නේද? ආණ්ඩ ආණ්ඩ කියන්නේ. මහා ජනතාවට මීට වඩා සෙතක් වෙයිද? එතකොට නෑතුව අපි යන්නවා හිතක් කරන්නේ මහ ජනතාවගේ මතයක් කියලා බලයට ආවස්සේ පරණේ වමත කරනවා නෑ නෑ දැන් මගේ යන්නෝ කාගේ මම අපි කොච්චර ලස්සන රට කළාද මේ අද තියෙන ප්‍රශ්න ඕවා පුත්තාවේ නෑනේ පවු යවුරු 3-4 ප්‍රශ්න ඒවා ගිහිලියක් තිබුණ නෑ අපි විදේශ ණය ගෙව්වා ආනායන අපනායන කටු දුන්නර කළා අපේ නිෂ්පාදන ආර්ථිකය හොඳට දුණා මේ රජයේ සේවකයින්ට වැටුප් වැඩි කෙරුවා කෘෂිකපනන්තේ වර්ධනයක් වුණා ඒ හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා ඉතින් ඒක නිසා ඔය ඔයත් කියන වෙන පාස්කු ආරම්භණම් කඩාගෙන වැටලා ඉතින් මේ ඒකට යට වුණා අපිව ඒකයි සිද්ධ වුණේ ඒක දැන් අලුත් කතාවක් කියලා ආරක්ෂක අධිකාරියක් කියන දැන් අර බිෂප් හවුස් එකේ සාකච්ඡා කරනවා දෙන්නේ නැහැ කියලා ඒක සාකච්ඡා කරන්න දැන් ওই සාජිනල් හවුස් එකේ දැන් බිෂප් හවුස් එකේ බස් ගන්නේ මේ මහකොළ කරුවෙක් ඉන්නව රවේ කියලා ඒ වාර දැන් ඒගොල්ලෝ සාකච්ඡාවක් කිව්වද ආරක්ෂක අධිකාරිය සාකච්ඡාවක් කිව්වද ඒ සාකච්ඡාවක් කිව්ල නැහැ පස්ස ගහවගේ ඒ ඉතින් ඒ උල්ලන්ට ඇවිල්ලා කියන්න දෙයක් නැහැ මේකයි එමින්ද මේ තව ටික දවසක් යනකොට තව තව දේවල් එළියේ